තෙරුවන් සරණයි සියලු දෙනාට නිර්මල බුද්ධ වචනය දැනගැනීමේ අභිලාෂයෙන් යුත් ආධුනික ත්‍රිපිටකය කියවන්නන් සඳහා ත්‍රිපිටකය කියවීමට අභිරුචියක් ඇතිවනු පිණිස පවත්වනු ලබන දේශනා මාලාවේ 11 වැනි දේශනාවයි මේ. අද මම දේශනා කරන්නේ සංයුක්ත නිකායේ භික්ඛුනී සංයුක්තයට අයත් සූත්‍ර ධර්ම දෙකක්. සංයුක්ත නිකායේ භික්ඛුනී සංයුක්තයේහි සූත්‍ර ධර්ම 10ක් තියෙනවා. මේ සූත්‍ර ධර්ම 10ම තියෙන්නේ සමාධි සුවයෙන් ඉන්න ඒ භික්ෂුණීන්ට මායා අවිද් බාධා කරපු අවස්ථා. ඒ වගේම ඒ අවස්ථාවන් වලදී භික්ෂුණීන් වහන්සේලා ලබා දුන් පිළිතුරු. හරි. අපි දැන් බලමු සංයුක්ත නිකායේ 5 වැනි භික්ඛුණී සංයුක්තයේ 1 වැනි සූත්‍රයේහි අන්තර්ගතය දිහා. සූත්‍රයේ නම තමයි ආලවිකා සූත්‍රය. ආලවිකා සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩවාසය කරන සමයෙහි සිදු වුණු එක් සිදුවීමක් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ආලවිකා කියලා භික්ෂුණියක් හිටියා. මේ ආලවිකා භික්ෂුණිය උදේවරුවේ පාත්‍ර සිවුරු අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. සවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා චිත්ත විවේකයේ කැමැතිව අන්දවණයට පිටත් වුණා. මේ වෙලාවේදී පාපී මාරයාට මේ වගේ අදහසක් ඇති වුණා. මේ ආලවිකා භික්ෂුණිය ගාවට ගිහින් කොහොම හරි බය කරන්න ඕනේ. තැතිගැන්වෙන දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් චිත්ත විවේකය නැති වෙන දෙයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මාරයා ආලවිකා භික්ෂුණිය ළඟට ගිහිල්ලා ආලවිකා භික්ෂුණියට මේ ගාථාව කියනවා. නත්ති නිසරණං ලෝකේ කිං විවේකේන කාහසි බුඤ්ජස්සුකාම රතියෝ මාහු පච්චානු තාපිනීති. නත්ති නිස්සරණං ලෝකේ. මේ ලෝකයේ නිවන කියලා දෙයක් නැහැ. මේ ලෝකයේ නිවන කියලා දෙයක් නැහැ. මෙතන නිස්සරණ කියලා කියන්නේ නිවනට. කිං විවේකාන්ති කාහසි. මේ ලෝකේ නිවන කියලා දෙයක් නැති නිසා ඔය චිත්ත විවේකයෙන් කුමක් කරන්නද? ඒ නිසා මේ කාම සැප විඳලා ඉන්න. ඔන්න පස්සේ දුක් වෙන්න එපා කියලා. කාමයන් පසුපස යන අපිටත් ඇස පිනවන්න ඕනේ. කන පිනවන්න ඕනේ. නාසය පිනවන්න ඕනේ. දිව පිනවන්න ඕනේ. ශරීරය පිනවන්න ඕනේ කියලා පිස්සුවෙන් වගේ මුලාවෙන් වගේ දුවන ඇත්තන්ටත් මේ වගේ මාර සංකල්පනාවන් හිතෙන්න පුළුවන්. කොයි විදියටද? මේ ලෝකේ නිවනක් කියලා දෙයක් නැහැ. ඒක හොයන්න ගිහින් දුක් විඳින්න ඕන නැහැ. ඔන්නෝහෙ ඉන්න ටික කාලේ කාම සැප සම්පත් විඳලා ඉන්නවා කියලා. ඉතින් ඒ සංකල්පනාවන් වලට කියන්න තියෙන්නේ මාර සංකල්පනාවන් කියලා. ඉතින් මාරයා එහෙම නිවනක් නැහැ සැප සම්පත් විඳලා ඉන්න කියලා කිව්වට පස්සේ ආලවිකා භික්ෂුණිය මෙහෙම කල්පනා කරනවා. කෝනුකවාය මනුස්සෝවා අමනුස්සෝවා ගාතම් බාසතේති. කවුද මේ ගාතාව කීවේ? මනුෂ්‍යෙක්ද අමනුෂ්‍යෙක්ද? අනිවාර්යයෙන්ම මේ මාරයා වෙන්න පුළුවන්. මාව බය කරන්න, චිත්ත විවේකය නැති කරලා දාන තමයි මේ මාර සංකල්පනාවන් මට කියන්නේ. ඉතින් ආලවිකා භික්ෂුණිය ඒ පවිටු මාරයා කියලා දැනගෙන මේ විදියට උත්තර දෙනවා. අත්ති නිස්සරණං ලෝකේ පඤ්ඤායමේ සුපස්සිතං පමත්ත බන්ධු පාපිම නතං ජානාසි තම්පදං. ලෝකේ නිවන කියලා දෙයක් තියෙනවා. මට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුණා. පමාවුණු ජනයාගේ ඥාතියවන මාරය ඔබ ඒ අමා නිවන ගැන දන්නේ නැති කෙනෙක් කියලා. සත්‍ය සූලූපමාකාම කන්දාසං අටි කුට්ටනං යන්ත්වං කාම රතිම් බ්‍රූසි අරතිමයිහං සා ආහුනි. කාමය කියන්නේ හරියට දරුණු ආයුධයක් වගේ. මේ රූපස්කන්ධය ඒ කාමයන්ට මස්වැදිලි වගේ. යන්ත්වං කාම රතිම් බ්‍රූසි, ඔබ කාමය සැපයක් කියලා යම් දෙයකට කියනව නම් ඒක මට අරතියක්මයි. ඒ කෙරෙහි මට ඇල්මක් නැහැ. ඔබ මොනතරම් කාමය හොඳයි හොඳයි සැපයි සැපයි කියලා කිව්වත් ඒ කෙරෙහි මට කැමැත්තක් නැහැ. ඇල්මක් නැහැ. ඊට පස්සේ පවිටු මාරයා ජානාති මං ආලවිකා භික්ඛුනීති දුක්ඛී දුම්මනෝ තත්තේවන්තරදායිති. මේ ආලවිකා භික්ෂුණිය මාව දැනගත්තනේ කියලා දුක් වෙලා නොසතුටුවම එතන මතුරු දහන් වුණා. මේ තමයි භික්ඛුණී සංයුක්තයේ ආලවිකා සූත්‍රය. සූත්‍රාන්තර්ගතයට අනුව අපගේ ජීවිතයට අප අරගත යුතු වන්නේ මම මුලින් දේශනා කළා වගේ දහමට නැඹුරුව, දහමට අනුව තමන්ගේ ජීවිකාවන් හැඩගස්සවාගෙන යද්දී නිවන කියලා දෙයක් නැහැ. පින්පව් වලින් විපාක ලැබෙන්නේ නැහැ.
ඉන්න ටිකේ හොඳට සැපට ඉන්නවා කියලා කාමයන් පස්සේ දුවනවා නම් ඒක මුලාවක්. ඒ සිතවිලි මාර සංකල්පනාවන්. හරි. අපි දැන් බලමු දෙවන සූත්‍රය. සංයුක්තනිකායේ පස්වෙනි භික්ඛුණී සංයුක්තයට අයත් දෙවන සූත්‍රය තමයි සෝමා සූත්‍රය. මේ සූත්‍රයත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩවාසය කරන සමයෙහි සිදුවුණු එක් සිදුවීමක්. මේක ටිකක් වැදගත් සූත්‍රයක්. ගොඩක්ම වැදගත් කාන්තාවන්ට. කාන්තාවන් වශයෙන් ඔවුන්ට හිතෙන්න පුළුවන් අපිට දහම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දහම ගොඩක් ගැඹුරුයි. ඒසා ගැඹුරු දහමක් ගැහැණු අපිට අවබෝධ කරගන්නත් පුළුවන් කමක් නැහැ කියලා. ඔය වගේ මනෝවිතර්කයන් ඇති වෙන්න පුළුවන්. මෙතනදිත් මට කියන්න තියෙන්නේ මේ සූත්‍රයට අනුව ඒ ඔක්කොමත් මාර සංකල්පනාවන්. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කොහොමත් කාන්තාවන්ට පහත් තැනක් හිමි වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ දහම කාන්තාවන්ට එකක්, පිරිමින්ට එකක්, එහෙම දේශනා කරලා නැහැ. ඔක්කොටම සමයිති වාසිකම් ලැබුණා. පිරිමින්ටත් දහම් මාර්ගයේ ගිහින් සසරින් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න පුළුවන්. කාන්තාවන්ටත් දහම් මාර්ගයේ ගිහින් සසරින් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම දහම් මාර්ගයේ ගිහින් රහත් වුණු පිරිමි අයත් ඉන්දියා. එහෙම දහම් මාර්ගයේ ගිහින් රහත් වුණු ගැහැණු අයත් ඉන්දියා. ඒ නිසා රහත් වීමට ගැහැණු පිරිමි ભેදයක් නැහැ. එහෙම හිතනව නම් අපිට බෑ කියලා හිතනව නම් ඒ සසරට ඇඳ බැඳ තබන මාර සංකල්පනාවන්. හරි. අපි දැන් බලමු සෝමා සූත්‍රයේහි සූත්‍රාන්තර්ගතයේ දිහා. සෝමා භික්ෂුණිය උදේවරුවේ පාත්‍ර සිවුරු අරගෙන සවැත් නුවර පින්ඩපාතේ වැඩියා. සවැත් නුවර පින්ඩපාතේ වැඩලා දන් වළඳලා චිත්ත විවේකයේ කැමැතිව අන්දවණයට පිටත් වුණා. මේකට අන්දවණේ කියන නම ආවේ යසෝදරණං ආර්ය පුද්ගලයේ ගෑස් සොරුන් විසින් නුගුල්ලපු නිසා. එනිසා අන්දවණේ කියලා නම් වුණු බව සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. මේ වනයේ භික්ෂුණීන්ට ඉන්න පුළුවන් රාජාරක්ෂාව තියෙන වනයක්. එනිසා බොහෝ භික්ෂුණීන් චිත්ත විවේකයේ පිණිස මෙන්න මේ වනයට තමයි, මේ අන්දවණයට තමයි යන්නේ. ඉතින් අර කලින් ආලවිකා සූත්‍රයේ වගේම පාපී මාරයාට සෝමා භික්ෂුණිය ගාවට ගිහින් කොහොම හරි බය කරන්න ඕන, තැති ගන්නන දෙයක් කරන්න ඕන, එහෙම නැත්නම් චිත්ත විවේකය නැති වෙන දෙයක් කරන්න ඕන කියලා අදහසක් ආවා. ඊට පස්සේ සෝමා භික්ෂුණිය සමීපයේ මේ ගාතාව කියනවා. යන්තං ඉසීහි පත්තබ්බං තානං දුරබි සම්භවං නතං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝති මිත්‍යාති. අවබෝධිරිතා දුෂ්කර වූ තත්වයක් වන ඔය දේ ලබන්නේ ඉසිවරුන්. ඉසිවරුන් වගේ තිවුරු නුවණක් තියෙන නුවණැත්තන්ට තමයි ඒ වගේ ගැඹුරු දහමකින් අවබෝධයට ඉතා දුෂ්කර වූ තත්වවලට පත්වෙන්න පුළුවන්කම තියෙන්නේ. නතං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝති මිත්‍යාති. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑනුන්ට ඔවැනි තත්වයකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑනුන්ට ඔවැනි තත්වයකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ කියලා මාරයා කියනවා. ඊට පස්සේ සෝභා භික්ෂුණිය කල්පනා කරනවා, කෝනුකවාය මනුස්සෝවා අමනුස්සෝවා ගාතම් බාසතීති. කවුද මේ ගාතාව කීවේ? මනුෂ්‍යයෙක්ද අමනුෂ්‍යයෙක්ද? අනිවාර්යයෙන්ම මේ මාරයා වෙන්න පුළුවන්. මාව බය කරන්න කියලා හිතාගෙන, මගේ චිත්ත විවේකය නැති කරන්න කියලා හිතාගෙන තමයි මේ දේවල් මට කියන්නේ. ඍෂිවරුන්ට තමයි ගැඹුරු දහම අවබෝධ කරගන්න පුළුවන්, දෑඟිලි නුවණ තියෙන කාන්තාවන්ට බෑ කියලා. ඉතින් සෝමා භික්ෂුණිය ඒ පවිටු මාරයා කියලා දැනගෙන මෙහෙම උත්තර දෙනවා. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්හි සුසමාහිතේ ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතෝ. හිත තියෙන සමාධිමත් වෙලා නම් ඉත්ති භාවෝ කිං කෛරා, ගෑනු කමෙන් මොනව කරන්නද? යමෙකුගේ හිත සමාධිමත් වෙලා නම් ඒක ස්ත්‍රී සමාධි හිතක්, පුරුෂ සමාධි හිතක් කියලා වැඩක් නැහැ. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් සමාධිගත හිතක් නම් ඒක සමාධිගත හිතක්. ඒ නිසා සමාධිගත හිතකට ගෑනු කමෙන් මොකක් කරන්නද? ඥානම් හි වත්තමානම් හි සම්මා ධම්මං විපස්සතෝ. හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්න පුළුවන් එකේ, අවබෝධ ඥානියත් ඇතිවෙන එකේ ගෑනු කම මොකටද? ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව හිත සමාධිගත වෙනවා. යමක යථා ස්වභාවය මොකද්ද කියලා විදර්ශනා කිරීමේ හැකියාව තියෙනවා. අවබෝධ ඥානියත් ඇතිවෙන එකේ ගෑනු කම මොකටද? ගෑනු කම ඒකට බාධාවක් නෙවෙයි.
යස්ස නූනා සියා ඒවං ඉත්තාහම් පුරිසෝතිවා කිංචිවාපන අඤ්ඤස්මින් තම්මාරෝ වත්තු මර්හතීති. ඊට පස්සේ සෝමා භික්ෂුණිය කියනවා, යම්කිසි කෙනෙකුට මම ගැහැණියෙක්, මම පිරිමියෙක්, මම කවුරු හරි කෙනෙක් කියලා හිතනවා නම් මාරය, ඔබ විසින් ඔය කතාව දෑඟිලි දුවනති කාන්තාවන්ට මේ ගැඹුරු දහම අවබෝධ කරන්න බැහැ කියන කතාව කියනවා නම් කිය යුත්තේ ආන් ඒ වගේ කෙනෙකුට කියලා. ඊට පස්සේ පවිටු මාරයා, ජානාති මං සෝමා භික්ඛුනීති දුක්ඛේ දුම්මනෝ තත්තේවන්තරදායිති. මේ සෝමා භික්ෂුණිය මාව දැනගත්තනේ කියලා දුක් වෙලා නොසතුටුව එතන මතුරු දහම් වුණා. මේ තමයි සෝමා සූත්‍රය. ඉතින් අද දේශනා කළා සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තයේ එන සූත්‍ර ධර්ම දෙකක්. ඒ තමයි ආලවිකා සූත්‍රය සහ සෝමා සූත්‍රය. මේ සූත්‍ර ධර්ම දෙකෙන් තමන්ගේ ජීවිතයට අරගත යුතු මන් දේශනා කළේ කාරණාවන් තමන්ගේ ජීවිතයට අරගන්න. වෙනදා වාගේ මදත් අවසාන වශයෙන් ඔය ඇත්තන්ට කියන තියෙන්නේ, නිර්මල බුද්ධ වචනය දැනගැනීමේ අභිලාෂයෙන් යුක්තව ත්‍රිපිටකය කියවන්න සෑම දිනම උත්සාහ ගන්න කියලා. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.